බේබි ෂෙරමි කලෝන් ජාත්‍යන්තර IFRA ප්‍රමිතින්ට අනුකූල සුමුදු සුවඳින්. නිදාගන්න මොනව කියන්නද මල්ලිකෝ? පුතාහම ගිහින් නිදාගම. ඒකනේ කියන්නේ, පරක්කු වෙනවන රෑ වෙනවන අපිට කෝල් කරන්න තිබුණනේ නේද? ඒකනේ මං කියන්නේ මල්ලිකෝ, දැන් බලන්නකො මෙහෙම කොහොමද කියලා. දැන් ඉතින් අපි මොනවද කරන්නේ? ඒක තමයි මං කිව්වේ, මොකක් හරි තීරණයක් තියෙන්න ඕනේ කියලා. ඉතින් එයා අපි කිව්වට අහන එකක් කියයි නෑනේ. හැබැයි අද නම් මං බයිනවා. හොඳ ගාමිනේ, ආයි ඔයානම් මුකුත් කියන්න එන්න එපා. මං ඉතින් ආයි මොනවා කියන්නද? ඉතින් බානින්න ඕනි තමයි මේ කරණේවට. මේ හැබැයි ඉතින් මේ වැඩියම බනින්න ඕනේ නෑ මහත්තයෝ. ආමිනේ, මේ බයින්න ගියාම කොඩද පොඩ්ඩද කියලා නෑනේ. මං බයිනවා. අනික මං කොච්චර ඉවසුවාද? ඉවසනවා කියලා මෙහෙමත් ඉවසන්න පුළුවන්ද? බෑනේ. මේ හැබැයි ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා. මොකද්ද? දැන් මේ අදත් බීගෙන ආවොත් මොකද කරන්නේ? ඒත් බයිනවා. මේ වැඩක් වෙයිද මහත්තයෝ? බීලාපුහම බැන්නම ඉතින් එයාට මතකයක් නෑනේ. මොකද ඉතින් හුරතල් කරන්නද නෑනේ. ඒ වුණාට ඉතින් අනේ මන්ද මහත්තයා. ඔව් ඉතින් බයිනවා කිව්වහම අම්මට අමාරුයිනේ. නෑ ඉතින් මං කියන්නේ, ඒ දරුවා කියලත් ඉන්නේ හිතේ සතුටකින් නෙමෙයිනේ. හරි ඉතින් මොනවද එයාට තවත් තියෙන දුක? දැන් මේ දේවල් සිද්ධ වෙලා කොච්චර කල්ද? අර අහිංසක පොඩි කෙල්ල තමන්ගේ හිත හදාගෙන ඉන්නවනะ මේ මහ එකාට බැරිද? අන්න ආවා ආවා. ආපු දෙන්න. ඊටු ජූටිදු කොමගේ ජූටිදු? ජූටිදුව බලන්න එන වෙලාව හරි ෂොක්නේ. දැන් පුතා හිතන්නේ ඒ අහිංසක දරුවා ඔයා මහ රෑ තිස්සේ කටගොන්න බීගෙන හතර ගාතෙන් ගෙදරට එනකන් බලාගෙන ඉන්න ඕන කියලාද මහ රෑ? ඈ මං අහන්නේ. ඇයි නිදිද දු? අපිත් නිදා ගන්නව තව ඩිංගකින්. අම්මත් ඇහැරිලා ඉතින්. මං විතරක් නෙමෙයි, මේ තාත්තත් ඇහැරිලා නේද ඉන්නේ? යෝයි මොකටද මේ ඇහැරිලා හිටියේ? පුතේ අඩු ගානේ පරක්කු වෙනවා නම් කෝල් එකක් දෙන්න ඕනේ නැද්ද? ඈ මම දුන්නේ නැද්ද තාත්තේ? අපිට නම් නෙමෙයි, වෙන කාට හරි කෝල් දෙන්න ඇති. දැන් මෙයාද කායිකද බොන්න ගියේ? මේ කාලේ උනේ යම් මේ දැන් තාත්තා මේ ප්‍රශ්නයක් ඇහුවා නේද ළමයෝ? ඉතින් නම් මේ කාලෙමකෝ. ඕ මෙයා සර වාඩි වෙනවා මෙහෙ. තාත්තේ මෙහෙ වාඩි වෙනවා. නදාත්තේ නැද්දා? ඉතින් සෙලිබ්‍රේෂන් තමයි ඉතින්. මේ ඉන්න ටිකේ තාත්තේ සතුටින් ඉන්න ඕනේ. අපි කවුද අප්ප දන්නේ කවද මැරෙයිද කියලා? මං ඕකද පුතා ඔයා වාඩි කරගෙන ඊයේ කිව්වේ? මොනවද තාත්තා කිව්වේ? අර නිරාශ දුවවත් කැමති කරගෙන පොඩි දරුවත් හදාගෙන ඉන්න කියලා. ආ
කොයි නිරාශද? අනේ මට ඉතින්. ඇයි? පුතා එක්ක කතා කරලා වැඩක් නැහැ දැන්. තාත්තේ, ඒ තාත්තේ හෝ අයියෝ තාත්තා ගිය. අනේ. මෙන්න මෙයා මෙහෙ. ඇයි? අද හොස්පිටල් ගියේ නැද්ද? අද ටිකක් පරක්කු වෙලා යන්න කියලා හිතුවා. ඇයි? ඔයත් යන්නේ පරක්කු වෙලානේ. එහෙම කරන්න එපානේ. මේක වෙන රස්සාවල් වගේද? ඕන ඕන වෙලාවට පොඩි පොඩි හේතු හදාගෙන එහෙම පරක්කු වෙලා යන්න බෑ. ආ. ඇත්තද මඩම්? ඔව්. නෑ නෑ. මම යාළුවට කියලා ආවේ බලන්න කියලා. එතන ප්‍රශ්නයක් නෑ. මම හැම වෙලාවෙම කෝල් කරලා බැලුවා. මාත් මේ යන්න ලෑස්ති වුණේ. අද හවසට ඩිනර් එකට යන්නද? අපි දෙන්නද? ඔව්. ඊට කලින් කියන්නකො බලන්න ඔයා මෙහේ නේ ගැන අමලට කිව්වද? තාමරන්නේ. අනේ සජිත ඉතින් මොනවද කරන්නේ ඔයා? ඇයි ඉතින්? ඇයි ඉතින් කියලා කියන්නේ? ඔයා ඇවිල්ලා යන හැම වෙලෙම අම්මයි තාත්තයි මගෙන් අහනවා කිව්වද කිව්වද කියලා. ඉතින් මං ඊයේත් කිව්වා කිව්වා කියලා. දැන් ඉතින් අද ඔයාව කියලා දැනගත්තට පස්සේ ආයි මගෙන් අහයි අම්මලා මොනවද කියන්නේ නැත්තේ කියලා. මං කිව්වනේ ඊට ඉස්සෙල්ලා විසඳ ගන්න ඕන ප්‍රශ්න ටිකක් තියෙනවා කියලා. මොනවද ඒ ප්‍රශ්න? හරි. මං කියන්නම්කෝ. මට දැනගන්න පුළුවන්ද ඔයාට ගෙදරින් මොනවද දෙන්නේ කියලා? මොකද්ද? ඔයාගේ ගෙදරින් මොනවද වාර දෙන්නේ? ඒ කියන්නේ? මං කියන්නේ ඔයා කසාද බඳිනකොට ඔයාට ගෙදරින් දෙන දෙයක් ඇති නේද? මට තේරෙන්නේ නැහැ මොනවද කියන්නේ කියලා. ගෙදරින් දෙන දෙයක් කියන්නේ? අම්මලා තාත්තලා ඉතින් ආදරේ දෙනවා. තව මොනවද? එහෙම නෙමෙයි අනේ. ආදරය හැමෝම දෙනවනේ. මොකද ආදරය කන්නද විකුණන්නද? ඔයා මොකක් ගැනද අහන්නේ මේ කියන්නකො හරියටම? මං අහන්නේ ඔයා ඒගොල්ලන්ගේ දුවනේ. ඔව්. දැන් ඔයා කසාද බඳිනකොට එයාලා ඔයා වෙනුවෙන් දෙනවා දේපළ. එක්කෝ සල්ලි නැත්තම් ඉඩම් නැත්තම් රත්තරන් බඩු. ඔව්. ඉතින් ඒ මොනවද කියලා දැනගන්න ඕන. සජිත. ඇයි? මොනවද මේ අහන්නේ? ඔයා තම ජීවත් වෙන්නේ ගල් යුගයේද? ඇයි? ඔයාට ලැජ්ජාවක් නැද්ද පිරිමියෙක් වෙලත් මේ වගේ දෙයක් මගෙන් අහන්න? ඔයා පිරිමියෙක්ද? ඒක මාර කතාවක් නේ. මොකද්ද ඒකේ තියෙන වැරද්ද? මේ කතාව දෙන්න මෙතනින් අතර කළා යන්න. අපි දෙන්න එකට යමු. අනේ මේ එකට යන්න ඕනෙත් නෑ දෙකට යන්න ඕනෙත් නෑ ඔයා යන්න. මං එන්නම්. මටන් තේරෙන්නේ ඇයි ඔයා මේ කේන්ති ගත්තේ කියලා. කරුණා කරලා දැන් යන්න.
චෝටිද? ඇයි? මොනවද කරන්නේ? වැවුල කපනවා. හොඳ තෝම් වැවිලා තිබ්බේ. 50ෙන්? ඔව්. කතුරෙන් කපන්න බෑ. කතුරෙන් කපන්න පුළුවන්. ඒ කොණ්ඩෙනේ. කොණ්ඩෙ කැපුවා. දැන් වැවුල. මොකක්? ඔව්. කෝ? චූටි දූ. ඇයි? මොකක්ද අනේ කරන්නේ? කෑ ගහන්න එපා. මට මේ වැඩේ කරන් දෙන්න. ඉවර නෑ ඉවර නෑ. නැගිටින්න එපා සීයේ. දඟලන්න නැතු ඉන්න. ඈ? ඈ? මේ මොකද්ද කරලා තියෙන්නේ? අනේ තාත්තේ. අනේ දෙයියනේ හැම වෙලේ කෙල්ලට බනියද දන්නේ නැහැ. මොකද්ද කරන්නේ දැන්? ඇයි චූටි දෝ පඬිත් වැඩ කරන්න යන්නේ? සීය සැලුන් එකට ආවා. මං එව්ව කොණ්ඩ එක පන්නද කියලා. සීය හා කිව්වා. ඊට පස්සේ සීය ඇස් දෙක පියාගත්තා. එහෙමම නිඳ ගියා. ඉතින්? ඉතින් මං කොණ්ඩ කැපුවා. මැනික සීයයේ බොරුවට කියන්නේ කොණ්ඩ කපන්න කියලා. මං ඇහුව බොරුවට නෙමෙයි. වැවුල කපපු රේසරේ මොට මෙට නිසා හොඳට ගියා. හැබැයි කොණ්ඩෙ පිටිපස්සට නම් දීලා වැඩේ. ඇයි සීයේ ලස්සන නැද්ද? කරන වැඩ. නැයි තින් බාබර් සාපුවට යන්නම වෙනවා. ඇයි? හොණ්ඩේ හොඳට කපා ගන්න. මාත් එන්නද? එනවද? ඔව්. එහෙනම් යා. යම්. ඔන්න වසන්ති අපි ගියා. යා. තාත්තා පරිස්සමෙන්. අම්මේ. තාත්තා වෙනස් වෙලා තියෙන තරම. දරුවගේ හුරතලයට තමයි ඉති. තාත්තා මේ ළඟදි දවසක කිව්වා එයාට අක්කවයි ඔයාවයි මතක් වෙනවලු චූටි දෝ දැක්කහම. පව් අම්ම තාත්තත්. ඔව් ඉති. දරුවෙක් ගැන තියෙන කැක්කුම නිසානේ බැන්නේ. ડોક્ટર මොකද මේ වෙලාවේ පාරේ? අද මං වැඩට ගියේ නෑ. ඔයා මොකද මේ වෙලාවේ පාරේ? ඩේ කෑකට යනවද? අනේ නෑ ડોક્ટર. දුව දැන් ඩේ කෑකට එන්නේ නෑනේ. ඒ? දේවකගේ අම්මයි තාත්තයි ගෙදර ඇවිල්ලා. ආ. මං කාවින්ගලා ගෙදරට පොඩ්ඩක් යන ගමන් මගේ ඇඳුම් වගේක් එහෙ තියෙනවා අරගෙන එන්න ડોક્ટર. කාවින්ග? මම මැඩිකල්ලා හිටපු කෙනා. ආ කාවින්ග. ආ හරි හරි. මේ මැඩිකල්ලා හිටියා කිව්වේ ඔය දෙන ඩිවෝස් වුණාද? තාම නම් නෑ ડોක්ටර්. එහෙනම් ඉතින් හස්බන්ඩ් කියලානේ කියන්න ඕනේ. මට එහෙම කියන්න හිත දෙන්නේ නෑ ડોක්ටර්. මොකද දැන් අපි දෙන්න අතර එහෙම සම්බන්ධයක් නැති තරම්. මේ මම නිරාශව හම්බෙන්න කියලා මම හිටියේ. ඒ මොකටද ડોක්ටර්? දේවක දැන් බොනේ කඩු කරලාද? අනේ නෑ ડોක්ටර්. මට උදාරත් කිව්වා. දේවක දැන් එකට ඇබ්බැහි වෙලා. ඒ
එහෙම කරන්න බෑ නේ අර පොඩි දරුවෝත් තියෙද්දි. ඉතින් සෙල්ලම් කරනවා. ඒක තමයි කියන්නේ ડોක්ටර්. මාත්‍යාර කීප වතාවක්ම තේරුම් කරන්න උත්සාහ කරා. ඒත් වැඩක් වෙලා නෑනේ. අය වුණොත් නම් මං බයිනෝ හොඳටම. බෑනට නම් කමන්නේ හැබැයි මං කිව්වා කියලා නම් කියන්න එපා ડોක්ටර්. දේවකට සෑහෙන බයයි වගේ નિરાශා. බය මට බනිනවට නම් නෙවෙයි. එහෙනම් මාත් එක තරහ වෙයි කියලා. හා තරහ වෙනවටත් බයයිද? පුදුම හැඟීමක් නේ හිතේ තියෙන්නේ. චූටි දුවේ හින්දා තමයි ඉතින් ડોක්ටර්. අනේ දරුවා ගැන නම් මටත් හරිය ආදරයක් හිතේ තියෙනවා. මට දෙනවා නම් හදාගන්න. මං හදාගන්නවා මොන දුකක් ඉඳගෙන හරි. හේ දරුවා බලාගන්න එක දුකක් නෙවෙයි ડોක්ටර්. ඉතින් ඔයා කොහෙට ගිහින්ද යන්නේ? ඔන්න මාත් එක්ක යමු. ડોක්ටර් කොහෙටද යන්නේ? මං ටවුන් එකට. මං ඊට එහා යනවනේ ડોක්ටර්. මං ට්‍රයිෂර් එකක එන්න. හරි. මේ අරය බොන එකට නම් මොනවා හරි කරන්න වෙයි. මට හම්බුනහම මමත් අවවාද කරන්නම්. ඔයත් බයයි බයයි කියලා නිහඬවම ඉන්න එපා හොඳද? ඔව් ඉතින්. අර ඔෆිස් එකේ ඉන්නවනේ ડોක්ටර් නහයට අහන්න ඇති ගෑණි. ඉතින් එයත් එක තමයි දේවක බොන්නේ. මොකක්? ඔව්. පුදුම ගෑනුනේ ගෑනු. කියලා වැඩක් නෑ ડોක්ටර්. ඉන්නකෝ ඉන්නකෝ මං කියන්නේ යාට. මං යනවා එහෙනම්. අනේ හරි ડોක්ටර්. පෑස් දැන් සුමුදු මල් සෝඳක්ත සමගින් කොහෙදද මේ පාරදි මේ දැන් අම්මා මාරු වෙන්නවත් දියන්නේ නැහැ නේ අම්මා ගෙදර නැහැ අම්මා කඩේ ගිහලා මේ ඔයා කොහොම ඉන්නේ මං එයා ගියාට පස්සේ ඔට කෝල් එකක් දෙන්න. ඇවිල්ලා නේද? එයාද? වෙන්නේ නැති. වෙනදත් නම් හැබැයි බෙල්ලෙක් ගහන්නේ. එයාට උනත් හිතෙන දේ දැන් එයා පිට කෙනෙක් කියලා. මේ මෙතන ලොකු දෙයක් ඉති. බලන්නකෝ බලන්නකෝ. සුවිකාර ඔයාලගේ මම මේ බය වෙන්නේ අනේ ඒක තමයි ඇස් දෙක දැක්කහම පේනවා ඇයි දැම්මේ මං ආවා ඇයි ඇයි කියලා හන්නේ ඉතින් මේක මගේ හස්බන්ඩ්ගේ ගෙදරනේ මොකද්ද හස්බන්ඩ්ගේ ගේ නෙවෙයි මේක මගේ ගේනේ ඇයි දැන් මේ ඉන්න දා අපෝ නැ. එන. මං ආයේ මගේ රෙදි වගේ ඇත්තේ නැහැ ඉටි කරයි යන්න. තව රෙදි දිනා? තියෙනවා. තියලා ගියේ. හැබැයි ඒවා විසි කළාද දන්නේ නැහැ. අනේ අපිට වැඩේමයි. අපිට වෙන වැඩ නැහැ නේ. වෙන වැඩක් නැති එක තමයි තියෙන බය. දැන් මොකද කරන්න යන්නේ? මෙන්න මේ ඩික හොඳට අහගන්න කාවින්ග. ඔයා මට ඩිවෝස් එක දෙන්න.
එහෙම නැත්තම් අර කලින් විදිහටම ඔයා මාත් එක්ක ඉන්න ලෑස්ති වෙන්න. හරිද? මොකද මට අයියලා ගෙදරත් ගොඩක් දවස් ඉන්න බෑනේ. ඒගොල්ලන්ට පදයක් මේක. අයියා එහෙමද කිව්වේ? අපෝ දෙයියන්ගේ පිටින් මට ඉන්නේ එහෙම අයියා කෙනෙක් නම් නෙවෙයි. කවදාවත් හිතරිත් දන්නේ නැහැ යමගේ. මතයි. ඇයි මදයි මොකද? අයියා අයියට වඩා හොඳට නංගිව බලාගන්න බාර දුන්න මස්සිනා කෙනෙක්ට. අයි මං ඔයා බලාගත්තේ නැද්ද? මෝ බලාගත්තා බලාගත්තා. කියලා බෑ. හොඳට පිහි දැම්මේ නැත්තම් අම්මෝ. ඇයි මොකද වෙන්නේ? ගොඩක් දේවල් වෙන්න පුළුවන්. කොහොමද? කොණ්ඩේ ඉදෙන්න පුළුවන්. ඉදෙනවා කියන්නේ? සුදු වෙන්න පුළුවන්. තව? තව ඔළුව කැක්කුම එන්න පුළුවන් කොණ්ඩේ තෙත හිටලා. තාත්තනම් ඔච්චර පිහි දන්නේ නැහැ. තාත්තගේ කොණ්ඩේ කොට්ටයි නේ පුතේ. නෑ නෑ මං කිව්වේ මාව නෑවුවහම. තාත්තට ගහන්න ඕන එහෙනම්. අපි තාත්තට කෝල් එකක් ගමුද? අරගෙන මෙහෙ ඉන්න කියමු. හා. හලෝ අයියේ. ආ නංගි කියන්න. හවස වැඩ ඇරිලා මෙහෙන් එනවද? ඔහින්? ඔව්. ඇයි? ඇයි අහන්නේ? මේ දරුවා බලන් ඉන්නවා. ඇයි යන්නේ ඔයා? ඇයි අහන්නේ? ආ හරි හරි. ඇයි බැරිද? නෑ නෑ මේ හවසට පොඩි ගමනකුත් තියෙනවා. ඒ කොහෙද? මේ හරි හරි මේ මම ගිහින් එන්නම්. මේ 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 අහන්නකෝ. ඇයි? කොහෙද යන්නේ? මේ හරි හරි මේ මම එන්නම්කෝ. තාත්තේ එන්න. ආ හරි හරි පුතේ මං එන්නම්. මොකද්ද ගමන කියන්නකෝ. හරි හරි අනේ මේ මම එන්නම්කෝ. මේ කොහෙවත් නෙමේ ගමන. හරි හරි. ඔන්න එන්න ඕනේ. හරි හරි. කොණ්ඩෙ පිහදන්න. කොම මතක වෙනව නේ. හලෝ වේවක, මේ අදර පාටිට යන්න එනව නේද? ඔව්. මම වොෂ් එකක් දාගෙන රෙඩි වෙනවා. ඉතින් බබා එන්නකෝ ඔයා. ඉතින් අපේ ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගන්න. කවුරුත් ඉන්න එකක් දානේ. හරි බබා. ඕ හරි එහෙනම් ආ රෙඩි වෙන්න. හරි. ඕකේ. බයි. මට ඇහෙන්න වෙන්නේ දේවකට කෝල් කරන්න නැත්තේනේ. අනේ නෑ. අද අපි දෙන්න පාටියකට යනවනේ. හා. එයා එනවා කිව්වද? ඌ එනවා කිව්වා. ඇයි? මං කොහොමත් ඔයා හම්බ වෙනකන් තමයි හිටියේ. අනේ මං. නෑ නෑ නෑ.
මට ඔය කොහෙවත් යන ගෑනු හම්බෙනවට වැඩිය කරන්න වැඩ තියෙනවා. හරි හරි ඒක වෙන්නේ නැති. හැබැයි මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. හරි කියන්නක බලන්න. ඔයා දේවක වරන් තැන තැන ගිහිල්ලා බොන එක වහම නවත්තන්න. ඔයා හිතන්න එපා ඒක හොඳ වැඩක් කියලා. මෙන්න වැඩක්. ඇයි? මෙයා බලන්නක. ඇයි මොකද? ඔයා කවුද මට එහෙම කියන්නේ? මං යන්නේ මට ඕන ඇත් එක්ක. ඔයා ඔයාට ඕන ඇත් එක්ක යන්න. හැබැයි දේවක වරන් යන්න එපා. ඕ! දේවක කවුද ඔයාගේ? දේවක මගේ. ඇයි මොකද? ඇයි මේ ලෝකේ ඉන්න හැම පිරිමියම ඔයාගේද? හැම කෙනාම නම් නෙවෙයි. හැබැයි දේවක මගේ. ආ! කවුද අපලියලා දුන්නේ? දේවකම තමයි. ඔයා ඕනනම් එයාගෙන් අහන්නකෝ. ඒ හින්දාත් දන්නේ දේවක මාත් එක්ක පාටි වලට යන්න එන්නේ. සමහර දවස්වල අපේ ගෙදර නවතින්නේ. කවුද? දේවක? අනේ මේ මෝඩ ගෑණියේ නිකම් බොරු කියලා මිනිස්සු අතර ප්‍රශ්න ඇති කරන්න එපා. ඔයා ওই වගේ ගෑණියෙක් වුණාට දේවක ඔය ඒ වගේ පිරිමික් නෙවෙයි. එයා හැමදාම නිදා ගන්න කලින් මට කෝල් එකක් දීලා නිදා ගන්න. හරි ඉතින් මං එතනනේ එතකොට. මොකද්ද? ඔව්. දේවක ඉතින් නිදා ගන්න කලින් කෝල් එකක් ගද්දි මං ළඟ ඉඳලා තමයි කෝල් එකක් ගන්න. මං ඉතින් පව් කියලා නිකන් ඉන්නවා. ඇත්තමයි මේ කටට හොඳක් වෙන්නේ නැහැ කියන බොරු වලට. ඔය දේවකකින් අහන්නකෝ ඉතින්. දේවක ඔයාව හොඳට නටවනවා. බොරු කිය කිය. පව් අනේ ඉතින්. මේක මම බලා ගන්න. හැබැයි ඔයා දේවකට බොන්න දීලා හුවෙන්න එපා හරිද? අදත් යනවා. පුළුවන් නම් නවත්තනකො. ළමයි හුරතල් කරන්නේ. ජරා ගෑනුත් එක්ක ගිහිලා ජරා පුරුදු පුරුදු වෙලා
මේ ටීෂර්ට් බයින්දපා. හා එහෙමද මහත්තයා? බනිනා නෙමෙයි මරණා මං ඔය ගෑණි වහුණොත්. ප්‍රශ්නයක්? ඇයි? දවන් වැඩි කතා කළෙත් නෑ. මං කතා කළත් ෆෝන් එක ඉක්මනටම තිබ්බා. ඒ කියන්නේ? හොස්පිටල් එකේ මොන හරි ප්‍රශ්න ඇතිනේ නේද? එහෙම එකක් වෙන්න ඇති. ආව නේද? ආවද? ඔව් ඔව් ඔව්. මේ ඔය අහන්න. මාසිද මයි පුතේ? නෑ තාත්තේ. ඔයා මොකක් හරි ප්‍රශ්නයකද පුතේ ඉන්නේ? ඇයි අම්මා එහෙම අහන්නේ? වෙනද වගේ කෝල් ගත්තෙත් නෑ. දවල් කතා කරද්දී මට පොඩි අමුත්තක් තේරුණා. මොකක්ද අමුත්ත? ඔයා කතා කරේ නෑ ඉතින්. එහෙම දෙයක් නෑ. කෝ සජිත පුතා? ආවා. කෝ? ගියා ඉතින් ගෙදර. පුතේ ඔයා කිව්වද එයාගේ අම්මලට මෙහෙ ඉන්න කියලා අපි කිව්වා කියලා? කිව්වා. වැඩ වැඩි නිසා කරදරත් ඇති. අනේ හරීම හොඳ දරුවේ. කවුද? සජිත. ඔය කවුරුවත් පේන තරම් හොඳ නෑ අම්මේ. ඇයි පුතේ එහෙම කියන්නේ? එහෙම තමයි. මොකද උනේ? සජිත ගැන වුණත් මං ඕනාට වඩා බලාපොරොත්තු තියාගෙන නැහැ. මොකද කියන්නේ? මොකක් හරි ප්‍රශ්නයක් වෙලා වගේ. අනේ ඇයි පුතේ මේ? පුතේ මං එක වතාවක් රැවටුණා අම්මේ. ඊට පස්සේ මං ආයේ ආදරය කරන්න බය වුණා. මං සජිතගෙන් ආදරයක් දැක්කා. මං හිතුවා යමට ඇත්තටම ආදරය කරනවා ඇති කියලා. ඉතින් එයා මගින් අහනවා දේවෙද්දට මොනවද දෙන්නේ කියලා. මොකක්? දරුවෙකුට දෙයක් නොදී ඉන්න ඇනේ පුතේ. ඒක මේ දෑවැත්තක් නෙමෙයි. දරුවෙක්ට අම්මලා තාත්තලා තියෙන ඕනම දෙයක් දෙනවා.
ඒක යාට කියන්න. බයවෙන්න එපා කියලත් කියන්න. අනේ මොකට දම ඔය වගේ මිනිහෙන්? පිරිමි කවටත් ලැච්චා. මොනවද ඔයා කිව්වේ? මං නම් මොනවත් කිව්වේ නෑ අම්මේ. හැබැයි මං ආයේ මිනිහට මේ ගෙදරට එන්න දෙන්නේ නෑ. අනේ පුතේ. අම්මා මොනවත් කියන්න එපා. මං ඒක විසඳ ගන්නම්. නෑ ඉතින් මේ අයියා යනවා කියනවනේ. මේ අයියත් එක්ක යන්න. ඇත්තටමද කියන්නේ? ඔව්. ඇයි? ඒ දෙන සේරටම වඩා යාළුයි. ඕකනේ කියන්නේ ඉතින් ඔයත් එක බෑනේ. ඇයි මොකද? එපානේ.